වැස්ස ගැන ඉංග්‍රීසි වලින් කතා කරමු. ඕනම අවස්ථාවක අපිට කාලගුණය ගැන ඉංග්‍රීසියෙන් කතා කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් වැස්ස සම්බන්ධ සියලුම වචන සහ වාක්‍ය ගැන ඉගෙන ගමු. සාමාන්‍යයෙන් අපි වැසි දවසක් කියලා කියන්නේ කොහොමද? අපි දන්නවා රේනි ඩේ කියලා කිව්වොත් ඒකේ තේරුම තමයි වැසි දවසක් කියන අර්ථය. හැබැයි අපිට ඕනේ වුණොත් මේ දැන් වහිනවා කියලා කියන්න. දැන් මේ එළිය වහිනවා ඔයාට ඕනේ කාට හරි කියන්න වහිනවා කියලා. එතනදී it is raining කියලා තමයි අපි භාවිතා කරන්නේ. දැන් මේ වැස්සත් එක එක විදියට වහිනවනේ. හොඳටම වහිනවා තදට. එහෙම නැත්තම් යන්තම් පොද ගහලා වහිනවා කියලා අපි කියන්නේ වතුර බින්දු තැනින් තැන චුට්ට චුට්ට වැටිලා හිමීට පොද වැස්සක් තියෙනවා නම් අන්න ඒකට අපි කියනවා it is drizzling කියලා. පොද වැස්සට අපි මොකක්ද කියන්නේ drizzling කියලා. ඒ වගේම වහින්න පටන් ගන්න කලින් යන්තම් වතුර බින්දු බිමට වැටෙනවානේ පොද වැටෙනවා කියලා කියන්නේ අපි අන්න ඒකට අපි කියනවා spitting කියලා. මේ අමතක කරන්න එපා, මේ දෙක පටල ගන්නත් එපා. පොද වැස්ස කියන්නේ එකක්, පොද වැටෙනවා කියන්නේ එකක්. පොද වැස්ස කියලා කියන්නේ වහිනවා තනින් තන හිමීට චුට්ටක් වහිනවා කියන එක. හැබැයි පොද වැටෙනවා කියලා කියන්නේ අර වැහින්න කලින් බිමට වතුර බින්දු වැටෙන්නේ අන්න ඒකට තමයි spitting කියලා අපි භාවිතා කරන්නේ. ඒ වගේම මතක තියාගන්න දැන් මම මේ හැම අවස්ථාවකම raining, drizzling, spitting කියලා ing form එක තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒකට හේතුව මේ මොහොතේදී වහිනවා, මේ මොහොතේදී පොද වැස්සක් තියෙනවා, මේ මොහොතේදී පොද වැටෙනවා කියලා කතා කරන්න ඕනේ වෙද්දී. ඒ කියන්නේ මේ මොහොත ගැන කතා කරන්න ඕනේ වෙද්දි තමයි අපි මේ විදියට ing form එක භාවිතා කරන්නේ. ඒ වගේම හොඳටම වැස්ස දවසක් නම් it is a heavy rain. ඒක ලොකු වැස්සක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් වැස්ස කියලා කිව්වහම අපිට සීතල කාලගුණයක්නේ මතක් වෙන්නේ. එහෙනම් මේ සීතල ගැන අපි කොහොමද කතා කරන්නේ? සීතලට අපි භාවිතා කරන වචනය තමයි cold කියන එක. මේක ගොඩක් කට්ටිය පටලලා කියනවා cool කියලා. නැහැ, ඒක වැරදි. cool කියන වචනය නෙමෙයි සීතල කාලගුණ தත්ත්වයක් ගැන කතා කරද්දී අපි cold කියන වචනය තමයි භාවිතා කරන්නේ. It is very cold. හොඳටම සීතලයි. Very cold කියලා කියන්නේ හොඳටම සීතලයි කියන එක. ඊළඟට it is a bit cold. ඒ කියන්නේ ටිකක් සීතලයි. පොඩ්ඩක් සීතල නම් a bit cold කියලා අපි භාවිතා කරනවා. අපි little bit කියලා කියන්නේ අන්න ඒකම තමයි මෙතනදී භාවිතා කරලා තියෙන්නේ. පොඩ්ඩක් කියන අර්ථයට තමයි a bit a little bit කියලා අපි භාවිතා කරන්නේ. ඊළඟට it is freezing. මොකක්ද මේ freezing කියලා කියන්නේ? දැන් සමහර වෙලාවට අපිට සීතල දැනෙනවා වැස්ස දවසට, ඒක දරා ගන්නම බෑ. ගොඩක්ම සීතලයි, වෙවුලනවා, එළියට බහින්න බෑ, වතුර අල්ලන්න බෑ. අන්න ඒ තරම් ගොඩාක් සීතලයි නම් අපි කියනවා it's freezing කියලා. එහෙම නැත්නම් it is freezing කියලා කියනවා. ඊළඟට මේ වැස්ස වෙලාවක අකුණු ගහන එක, විදුලි කොටන එක, මෙන්න මේ වගේ දේවල් කතා කරන්නේ කොහොමද කියලා අපි චුට්ටක් බලමු. It's overcast. Overcast කියලා කියන්නේ දැන් වහින්න කලින් අහසේ වලාකුළු හොඳටම පිරීලා තියෙනවානේ. මේ වලාකුළු පිරුණු අහසට අපි කියනවා overcast කියලා. ඊළඟට කළු වලාකුළු අහස පුරාම රැඳිලා තියෙනවා නම් ඒ අවස්ථාවේදී it is dark overhead කියලා අපි කියනවා. කළු වලාකුළු අහසේ තියෙනවා කියලා කියන්නේ කොහොමද? එතකොට it's dark overhead. ඊළඟට විදුලි කොටන එක අපිට පේනවනේ සමහර වෙලාවට. ඒ කියන්නේ එළිය ඇවිල්ලා නැති වෙන අවස්ථාවන් තියෙන්නේ. අන්න ඒකට අපි කියනවා lightning කියලා. I can see lightning. මට විදුලි කොටන එක දකින්න පුළුවන්. එහෙම නැත්නම් මට විදුලි කොටන එක පේනවා. ඊළඟට I can see storm brewing. storm brewing කියලා කියන්නේ කුණාටු සහිත තත්ත්වයක්. හොඳටම ගොරවනවා, වැස්ස අකුණු ගහනවා, හුළඟ තදට තියෙනවා, මේ ඔක්කොම එකට තියෙනවා නම් අපිට කියන්න පුළුවන් කුණාටුවක් කියලා. එතකොට storm brewing කියලා කියනවා. ඊළඟට I hear thunder. මට ගොරවන සද්දය ඇහෙනවා. ඊළඟට the wind picks up. the wind picks up කියලා කියන්නේ තදට හුළං හමනවා.
එහෙනම් තදට හුලං හමන අවස්ථාවක් අපිට නිරූපණය කරන්න පුළුවන් the wind picks up කියන වාක්‍ය භාවිතා කරලා. මේ කාලගුණය ගැන අපි කතා කරද්දී මේ වෙලාවේ විතරක් වහිනවා කියලා කියන්න බෑනේ. හෙට සමහර විට වහයි, අද සමහර විට වහයි කියලා කියන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඊයේ වැස්ස කියලා කියන්න සිද්ධ වෙනවා. අන්න ඒ හැම අවස්ථාවක් ගැනම කතා කරන්නේ කොහොමද කියලා දැන් අපි චුට්ටක් බලමු. දැන් හිතන්න ඔයා ගෙස් කරලා කියනවා නම් අද හරි හෙට හරි අනිද්ද හරි වහයි කියලා එතනදී අපිට ඒක කියන්න පුළුවන් මේ කියන වචනය භාවිතා කරලා. It may rain today. දැන් මම මේ ගැන වෙනම පාඩමක් කරලා තියෙනවා මේ කියන වචනේ භාවිතා කරන්නේ කොහොමද කියලා. මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඒ පාඩම බලන්න. හිතන්නකෝ හොඳට මහස කළු කරලා නිකන් පොද වැටෙන්න වගේ තියෙනවා. මේ වගේ අවස්ථාවක කාට හරි ඔයා කියනවා ඔයාගේ කුඩේ අරගෙන යන්න සමහර විට අද වහේ කියලා. It may rain today කියලා එතකොට අපිට කියන්න පුළුවන්. ඊළඟට ඊයේ වැස්ස කියලා කියන්න ඕනේ වෙනවා. It rained yesterday. ඊයේ වැස්සා. දැන් ඕකම අපි කියනවා මෙන්න මේ විදිහටත්. It was raining. ඊයේ වැහ තිබ්බා. හිතන්න මොකක් හරි අවස්ථාවක් ගැන ඔයාලා කතා කරනවා. ඒ මොහොතේදී වැහ වැහ තිබ්බා කියලා ඔයාලට කියන්න ඕනේ. වැස්ස කියලා නෙමේ වැහ වැහ තිබ්බා. මම උදාහරණයක් විදිහට කිව්වොත් මම ඊයේ එළියට යන්න ගියා හරි ගියේ නැහැ ඊයේ දිගටම වැස්සා. ඒ කියන්නේ වැහ වැහ තිබ්බා කියලානේ කියන්නේ. එතනදී it was raining කියලා කියන්න පුළුවන්. is form එකේ අතීත කාලයේ තමයි was කියලා කියන්නේ. ඊළඟට මේ මොහොතේ වහිනවා නම් it is raining කියලා කියනවා. ඉතින් මෙන්න මේ කරුණු ටික තමයි වැස්ස සම්බන්ධයෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඔන්න ජනවාරි මාසයේදී අපි නිකුත් කරපු අපේ අලුත්ම DVD එක. එදිනදා ජීවිතයට අවශ්‍යම වන ඉංග්‍රීසි ක්‍රියාපද 500ක් උදාහරණ වාක්‍යත් සහිතව පැහැදිලි කරනවා. පැය 3යි විනාඩි 20ක් වගේ ලොකු කාලයක් අරගෙන. දැන් මොන වගේ අවස්ථාවලදී මේ ක්‍රියාපද ඕනෙ වෙන්නේ කියලා ඔයාලට මම පැහැදිලි කරොත්, නිවසේදී, කුස්සියේදී, ඔෆිස් එකේදී, ෂොපින් යද්දී, ට්‍රිප් එකක් යද්දී, බැංකුවකදී, පාසලේදී, හදිසි අවස්ථාවක් සිද්ධ වුණොත්, ව්‍යාපාරයේ කටයුතු වලදී, කාට හරි විධානයක් ලබා දෙද්දී, කාගෙන් හරි ඉල්ලීමක් කරද්දී, චූටි ළමයි එක්ක කතා බහ කරද්දී, ඔයාගේ ශරීර අංග චලනයන් කොහොමද කතා කරන්න කියන එක, වගා කටයුතු වලදී කාට හරි ස්තුතිය ප්‍රකාශ කරද්දී, ඊට අමතරව එදිනෙදා සුලභවම භාවිතා වෙන ක්‍රියාපදත්. එහෙමත් නැත්නම් ඔයා ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි වගේ ජොබ් එකක් කරනවා නම් අන්න එතනදි ඔයාලට ඕනෙ වෙන ක්‍රියාපදත් මේ DVD එක ඇතුළත උගන්වනවා. ඉතින් මේ DVD එක රුපියල් 1500ක් වෙනවා. හැබැයි ඔයාලට පුළුවන් මේ DVD පටේ අඩංගු වීඩියෝ එක ලබා ගන්න රුපියල් 1100ක් වගේ මුදලකට. සමහර වෙලාවට අපි පුංචි පුංචි ක්‍රියාපද භාවිතා කරනවා. හැබැයි මේවා හරියටම භාවිතා කරන්නේ කොහොමද කියලා ලොකු අවබෝධයක් අපිට නැහැ. නිකමට හිතන්නකෝ, ගෙදරදී ඔයාලට චූටි නිින්දක් දාන්න ඕනේ වෙනවා. ඔයා මොකක්ද ඒ ගැන ඉංග්‍රීසියෙන් කියනවා නම් භාවිතා කරන වචනය නිකන් එකපාරටම අපිට මතක් වෙන්නේ ස්ලීප් කියන වචනයනේ. හැබැයි නිවැරදිම වචනය නැප් කියන එක. ඉතින් මෙන්න මේ වගේ වචන ගොඩාක් එකතු කරලා ඔයාලට වැදගත්ම වෙන ක්‍රියාපද පද 500ක් තමයි මේ DVD එක ඇතුළත උගන්වන්නේ. ඉතින් ඔයාලට මෙම DVD පටය හෝ ලින්ක් එක මිලදී ගැනීමට අවශ්‍යයි නම් පහත දක්වා ඇති දුරකථන අංකයට WhatsApp මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් අමතක නොකර ලයික් එකක් දාන්න. ඔයාලගේ කමෙන්ට් එකත් මට ගොඩාක් වැදගත්. යාළුවෙක් එක්ක වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්නත් එපා.